එහෙනම් යාළුවනේ මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ එස්සේ ෆැක්ට් විදු මගේ YouTube channel එකෙන් තවත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ YouTube කරන එක නෙවෙයි නා. ඔයාගේ YouTube channel එකට ENDSCREEN දාගන්න හැටි. නැත්නම් ඔයාගේ වීඩියෝ එකට අන්තිමට ENDSCREEN එක හරි cards හරි දාගන්න හැටි තමයි මම හන්ද කියලා දෙන්න හදන්නේ. මේක ඔයාලට කරගන්න හැම වෙලේ ලැප් එකකින් විතරයි. ෆෝන් එකෙන් නම් මේක තාම මේ පහසුකම YouTube වල දීලා නැහැ. මොකද කියනවනේ ලැප් එකෙන් අපිට ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් වෙන නිසා YouTube Studio ෆෝන් එක නෑ මේක. YouTube Studio ලැප්ටොප් එකෙන් තමයි මේක ගන්න ඕනේ. නැත්නම් ඩෙස්ක්ටොප් එකෙන් වල් ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා වුණේ නැහැ. අපි මේක කරලම බලමු. හරි යාළුවනේ එහෙනම් ඔයාලට මේක ලැප් එකෙන් විතරයි කරගන්න හම්බ වෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේම එහෙනම් යාළුවනේ ඔයාලට මේකදී ඔයාලගේ YouTube Studio එක ඔන් කරගන්න වෙනවා. ඔයාලට ඔයාගේ channel එකට YouTube එකට ඉස්සෙල්ලා මෙයන්න පුළුවන් මෙන්න මේ විදියට. ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ icon එක click කරාට පස්සේ නේ YouTube Studio කෙනෙක් click කරගන්න පුළුවන්. මම මේ වෙනකොට ඒක click කරගෙන තියෙනවා. ඒක නිසා මම ඒක මෙහෙම කරගන්න යන්නේ නැහැ. ඊළඟට ඔයාලට channel content කියන තැනට යන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදියට එතන ඔයාලට ඉස්සෙල්ලා මෙන්න dashboard කියන තැනට මෙන්න මෙතනට ඊට පස්සේ ඔයාලට එන්නේ content කියන තැනට. එතෙන්ට ගිහිලි වෙලා ඔයාලට අද මම කියලා දෙන්නේ ENDSCREEN දාන්න ඕන වීඩියෝ එක හොයාගන්න වෙනවා. මම දැන් ඔයාලට ENDSCREEN දාලා පෙන්වන්න හදන්නේ මගේ ගොඩක් ප්‍රසිද්ධ වුණ වීඩියෝ එකක්. Redmi Note 8 කියන වීඩියෝ එකයි මම දැම්මා. ඒ වීඩියෝ එක තමයි මම මේ කරන්නේ. ඔයාලට එක සැරයක් ඒක icon එක උඩ click කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ thumbnails ඒ වගේ ඔයාලා මේව කරපුරවපු දේවල් එයි. ඒකම ඔයාලට ENDSCREEN. ENDSCREEN කියන එක ඔයාලට මෙතනදී දාන්න හම්බ වෙන්නේ ඔයාලා වීඩියෝ එක process වෙද්දී විතරයි. නැත්තම් process වෙලා ඉවරුණාට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එක upload කරද්දී මේක කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මෙතනට එන්නම වෙනවා. හරි යාළුවනේ එහෙනම් මෙතන ENDSCREEN කියලා එකක් තියෙනවා. එතන ඔයාලට pencil උඩ එක සැරයක් click කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ elements එක්ක ඔයාලට වෙනම window එකක් open වෙයි. හරි යාළුවනේ මම මේ වෙනකොට මේකට ENDSCREEN එකක් දාලා නැහැ. ඔයාලට පුළුවන් මේක එක සැරයක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මේ විදියට ඉරි ටිකක් එක්ක ඔයාලගේ දාන්න පුළුවන් සීමාවත් එක ආවා. ඔයාලට ඕන තැනකට මේක දාගන්න පුළුවන්. මම උපරිම කොට කරනවා මේක. මොකද කියනවනේ අන්තිම ටිකේ මගේ වීඩියෝ එකේ මේක වැටෙන්න ඕන නිසා. හරි යාළුවනේ මෙන්න මේ විදියට ඔයාලට මේක දාගන්න පුළුවන්. ඊළඟට තමයි ඔයාලට වැදගත් වෙන්නේ දැන් ඔයාලට මෙන්න මේ ඊර මෙතනට ගේන්න පුළුවන්. හරි යාළුවනේ මෙතෙන් තියෙන ඔයාගේ subscribe button එක ඔයාලට ඕන විදිහට ඒක එහාට මෙහාට කරගන්න පුළුවන්. මම මේ වගේ උඩින් තියාගෙන තුර අමුතුම ලස්සනක් එන නිසා ඊයන් තමයි ඔයාලට ඕන කරන වීඩියෝ එක. ඔයාගේ දැන් වීඩියෝ එක බලලා ඉවරලා ඊළඟට බලන්න ඕන වීඩියෝ එක තමයි මෙතනින් දාන්න පුළුවන් වෙන මෙන්න මේ විදියට. හරි යාළුවනේ ඔයාලට ඕන කර මෙතන දාගන්න පුළුවන්. ඔයාලට most recent upload ඒ කියන්නේ ඔයාලට අලුතෙන්ම ඔයාලා දාලා තියෙන වීඩියෝ එකේ මෙතෙන් පෙන්වන්න හදන්න පුළුවන්. ඒකට දෙන්න ඕන නම් most recent upload දෙන්න පුළුවන්. best for viewer ඒකත් දෙන්න පුළුවන් ඔයාලට. එතනින් දුන්නම ඔයාලට ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. allow youtube to select video from your channel to best suit the viewer. ඒ කියන්නේ youtube එකේ ඔයාගේ වීඩියෝ එකක් තෝරලා දෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඊළඟට ඔයාලා තියෙනවා choose specific video. ඊළඟට එන්නේ ඒක තමයි අපි click කරගන්නේ. මම අද ඔයාලට අනිත් ඒවා click කරලා තවල් දාගන්න පුළුවන් ඕන වීඩියෝ එකක්. ඔයාලට ඕන වීඩියෝ එක මෙතන select කරගන්න හැකියාව දීලා තියෙනවා. මම ඊයේ දාපු ඔයාලට ගැලපෙන YouTube thumbnail එකක් හදාගමු. එන්නේ වීඩියෝ click කරනවා. හරි යාළුවනේ මෙන්න මේ විදියට මම ඒක icon එක දාගත්තා. ඊළඟට ඔයාලා දාන්න දෙනවා මේක playlist එකක්. හරි යාළුවනේ මෙන්න මේ විදියට ඔයාලා playlist එකක් හොයාගන්න හම්බ වෙන මෙන්න මේ විදියට playlist තියෙනවා මගේ. මම ඉතින් tech tips කියන playlist එක click කරගන්නවා. හරි යාළුවනේ ඔයාලට මේක ඕන resize කරගන්න හැකියාව දීලා තියෙනවා මේගොල්ලෝ. මෙන්න මේ විදියට මම මේක පොඩ්ඩක් resize කරගන්නවා මෙන්න මේ විදියට. අනිත් එකත් ඒ ගානටම ලොකු වුණා නම් හොඳයි කියලා හිතනවා. හරි යාළුවනේ පොඩි ඉරි කෑල්ලකින් ඒව සීමා පෙන්නනවා. ඒකට ගොඩක් ලේසි. ඊළඟට ඔයාලට මේක save කරන්න පුළුවන්. හරි යාළුවනේ මෙන්න මේක මේ විදියට save වුණා. හරි යාළුවනේ ඔයාලට cards කියලා තැනක් මෙතනින් පෙන්නයි. cards දාන්න ඕන මෙතන තුමෙ දාන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට මෙතන මේ තුනම දාන්න හැකියාව දීලා තියෙනවා මේගොල්ලෝ. ඒකට මම අද දාලා පෙන්නන්නේ ඔයාලට වීඩියෝ කිනක විතරයි. මොකද මේ වීඩියෝ එක පොඩ්ඩක් කොටට ඉල්ලුවා නිසා යාළුවෝ ටික මගේ හරි යාළුවනේ ඔයාලට මෙතනින් ඔයාලගේ වීඩියෝ එක දාගන්න හැකියාවක් තියෙනවා. ඔයාලට ඕන වීඩියෝ එක මෙතනින් දාගන්න පුළුවන්.
හරි අනේ මම ඔයාගේ ලැප් එක ඔන් වෙද්දි ඔයාගේ නම ඇහෙන්න හදමු මම කලින් දාපු වීඩියෝ එක එක මම ක්ලික් කරගන්නවා හරි යාළුවනේ ඔයාලට මෙතනින් කස්ටම් මෙසේජ් එකක් දාගන්න පුළුවන් මම මේ ලාවේ එකක් දාන්න යන්නේ ඔයාලට මෙතනින් ඕන නම් ඔයාගේ දැන් දාපු කාඩ් එක ඕන විදියට හදාගන්න හැකියාවක් තියෙනවා ඊළඟට තව කාඩ් එකක් ඔයාලට ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා මෙන්න මෙතනින් වීඩියෝ එකෙන් තැන්ට ගිහිල්ලා ඔයාගේ ඊළඟ වීඩියෝ එක මම මේක දාගන්නවා ඒතන ඔයාලගේ ඊළඟ කාඩ් එක වෙන්නේ මේ දර වලට ඕන ඕන තැන් වලින් කාඩ් දාගන්න හැකේ අවදි දීලා තියෙනවා මේගොල්ලෝ හරි අරනි මෙන්න මේක තමයි අද මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා හරි අරනි ඔයාලට මගේ වීඩියෝ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් නැත්නම් description එකේ තියෙනවා මගේ number එක ඒකට WhatsApp message එකක් දාන්න පුළුවන් ඊළඟට මගේ වීඩියෝ එක ගැන ඔයාලට කමෙන්ට් ඉස්සෙල්ල කිව්වා වගේම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඊළඟට මම ප්‍රොමෝට් කරන්න කැමති කට්ටිය ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ ඇඩ්‍රස් එක තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක ඒකට ඊමේල් එකක් දාන්න හැකියාවක් තියෙනවා හරි අනුනේ එහෙනම් අදින් සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබ දවසක්